ක්‍රිස්තුවර්ෂ 1232 දී දඹදෙනිය අගනගරයේ බවට පත් කරගෙන රාජ්‍යත්වයට පත් වූ බෝධි වංශික කුමාරයෙක් හිටියා. ඔහු තමයි පසු කලෙක තුන්වන විජයබාහු රජතුමා වශයෙන් රාජ්‍යත්වයට පත්වන්නේ. මායා රට එක්සත් කොට ඒ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට තුන්වන විජයබාහු රජතුමාට හැකියාව ලැබුණා. සමකාලීන මූලාශ්‍රවල තුන්වන විජයබාහු රජතුමාව හඳුන්වා ඇත්තේ වන්නේ රජු හෙවත් වන්නේ නිරිඳු යන නමින්. මාගගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස්ගෙන පොළවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව වැඩමවාගෙන විත් කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වතයේ මුදුනේ දලන්දා මාලිගාවක් ඉදිකර එහි තැන්පත් කර වූ බව පූජාවලියේ සඳහන් වෙනවා. තුන්වන විජයබාහු රජතුමාගේ රාජ්‍ය ප්‍රදේශයේ විහිදීම අවබෝධ කර ගැනීමට නම් රජු විසින් ඉදිකරන ලද වෙහෙර විහාර පිහිටි ස්ථාන සැලකිල්ලට ගන්න පුළුවන්. ඒ අනුව වත්තල, කැලණිය, අත්තනගල්ල හා තොටගමුව යන මෙම ස්ථාන වශයෙන් ඒවා හඳුනා ගන්න පුළුවන්. මේ අනුව අපිට පෙනී යන්නේ නිරිතදිග මුහුදුබඩ ප්‍රදේශයේද තුන්වන විජයබාහු රජතුමාට අයත්ව තිබුණු බව අපිට වැඩිදුරටත් පැහැදිලි වෙනවා. තුන්වන විජයබාහු රජුගේ සේවාවන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕන. තුන්වන විජයබාහු රජතුමා සිදු කළ සේවාවන් වශයෙන් බෙලිගල දළදා මාලිගය ඉදිකරවීම, ඒ වගේම රැකවරණය පතා විදේශ ගතව සිටි භික්ෂූන් වහන්සේලා ආපසු ගෙන්වා ගැනීම, දඹදෙනියේ විජේ සුන්දරාරාමේ නමින් විහාරයක් කරවීම, උපසම්පදා මංගල්‍යයේ පවත්වා සංඝ සංශෝධනයක් කරවීම, මීට අමතරව කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණය කිරීම, ඒ වගේම පැරණි බෞද්ධ පොතපත නැවත ලියවීම, වත්තල විජයබාහු විහාරයේ කරවීම ආදී විශාල කාර්ය සංසිද්ධීන් රැසක් තුන්වන විජයබාහු රජතුමා විසින් සිද්ධ කළා. දඹදෙනි රාජධානී, ඒ කියන්නේ දඹදෙනි යුගය පිළිබඳව සාකච්ඡා කිරීමේදී දෙවන පෙරකුම්බා රජතුමාගේ පියා වශයෙන් මේ තුන්වන විජයබාහු රජතුමා ඉතිහාසයට එක්වනවා. මේ ආකාරයට වසර 4ක රාජ්‍ය කාලයකින් පසු, ඒ කියන්නේ 1232 ඉඳලා 1236 දක්වා තුන්වන විජයබාහු රජතුමා රජකම් කරනවා. 1236 දී දඹදෙනි රාජධානියේ මීළඟට බලයට පත්වන්නේ තුන්වන විජයබාහු රජතුමාගේ වැඩිමහල් පුතා වන දෙවන පරාක්‍රමබාහු රජතුමා. හොඳයි, අපි මීළඟ වීඩියෝ එකෙන් ඔයාල වෙත ගෙනෙන්නේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන නාමයෙන් හඳුන්වන තුන්වන විජයබාහු රජතුමාගේ පුතා ලෙස සැලකෙන දෙවන පරාක්‍රමබාහු රජතුමා පිළිබඳව. හොඳයි, මේ වීඩියෝ එක ඔයාලට තුන්වන විජයබාහු රජතුමා පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට වැදගත් වුණා කියලා හිතනවා. අපගේ මේ YouTube channel එක subscribe කරලා මෙවැනි තවත් අලුත් වීඩියෝ සමගින් එකතු වෙන්න. ඉතින් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.